ඉස්සල්ලාම මං අපේ අම්මා ගැන කියලා ඉන්න මං ගැන කියන්නේ. අපේ අම්මා ඇවිල්ලා අර ස්වාමීන් දේශනා පහටත් සම්බන්ධ වුණා. ඊට කලින් මම උනන්දු කරවුවා සීසන් 8 අහන්න කියලා. ලංකාවේ තිය හැබැයි එයාගේ නේචර් එක ඇවිල්ලා පොඩ්ඩක් හරි කරුණාවන්තයි මෛත්‍රීසහගතයි හිත ගැන හොයනවා. ඒ කාලේ ඉඳලම චිත්ත ධර්ම විද්‍යාවේ එයා වාසි තමයි මටත් ආවි කියලා මං හිතුවා. ඉතින් මම ඉගෙන ගත්ත දහම මං හිතුවා මේ මගේ අම්මට ලැබෙන්න ඕනේ කියලා. අම්මගේ නම සීතා අර්ථකුලසූරිය. ඉතින් මම ලංකාවේ ඉඳලා ගෙන්න ගත්තා. මේකට මේ ප්‍රෝග්‍රෑම් එකට. ඔව්. ඉතින් එයා නුවර අපි නුවර ඉගෙන ගත්ත ගියේ. ඉතින් දැන් අම්මි ගැන කියනවා නම් දැන් ගෙදරින් ඉඳලා දැනුත් බලනවා ඉතවලට. ඔව්. මේ වැඩිලා. හා 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 අපි නම් වැඩට ගියා. මම දවස් 7යි මේකට සහභාගී වුණේ. ඊට පස්සේ වැඩට යන්න වුණා. විනවාඩු ප්‍රශ්න තිබ්බා. අම්මි නම් දිකටම මේවා කරා. අම්මි කියනවා දැන් චතුත්ඥාණයට ඇවිල්ලා ආලෝක අපූර්ණයි. ආලෝක කියන්නේ මේ සුදු පාට බිත්ති දෙකක් දෙපැත්තෙන් ඇවිල්ලා ෆ්ලෑෂ් ලයිට් දෙකක් දාලා තියෙනවලු. තියෙනවාගේ තියෙනවා. හරි. ඔව්. ඒකේ අනිත් ධානාංග මම මගේ එකේදී විස්තර කරන්න. හා හරි. එහෙම වෙලා තියෙනවලු දැන් ඊයේ ඉඳලා ලූස් මෝෂන්. ඔය ඒක තමයි කර මුළු ශරීරය සුද්ධ වෙන ගන්නවා. ඒ ධානා වඩනකොට ඉතින් බෙහෙත් ගන්නත් වතුර ටිකක් බීලා ඒ ශරීරය සම්පූර්ණ සුද්ධ වෙලා සුද්ධ වෙලා සුද්ධ වෙලා මුශාරිය සුද්ධි ක්‍රියාවක් කරන මනස සුද්ධ වෙනවා කයි සුද්ධ වෙන ගන්නවා. ඉතින් ඒකේ දැන් මගේ ප්‍රශ්නේ තිබුණේ මගේ වීක්නස් එක තිබුණේ කොච්චර නිවන් මාර්ගයට යන්න ඕන කියලා හිතුවත් මගේ අම්මාව තමයි මගේ වීක්නස් එක තිබුණේ. හරි හරි. ඒක සම්පූර්ණයි. ඉතින් ඔබට ඔබතුමාගේ අත්දැකීම? ඔව් දැන් මගේ පැත්තෙන් කියනවා නම් ඉතින් ආන්දුරෝ කිව්වා වගේ මම රෙබිලියස් කෙනෙක්. ඔව්. කියන්නේ මොනවද ඔක්කොම ගිහිල්ලා අයින් කරන්නේ හොයලා බලලා ඕනනේ මොකද්ද වෙන්නේ කියලා බලනවා. ඉතින් යෝගටු තායි චීටු කුම් ෆුටු කරාටි ඔක්කොම බලනවා. ඔව් ඔව් ඒක තේරෙනවා. ඉතින් මේ ඒව හෙව්වා. ඊට පස්සේ චිත්ත ධර්ම විද්‍යාව ගැන සිත ගැන හෙව්වා. ඒව ඔක්කොම කරලා කියලා ඊට පස්සේ තනියම වැඩුවා. ඊට පස්සේ මම මේ නම මතක් කරන්න ඕනේ අබේසිංහ වෙත්තිසිංහ කියලා අංකල් කෙනෙක් උරවල වාන සංස්ථාව වැඩ කරේ. එයාගෙන් තමයි මූලිකව මේක අහගත්තේ. අහගත්තේ ඒ දවස්වල මම සිළුමිණ පත්තරේද මොන පත්තර මතක නැහැ මේ ආනන්ද බලංගොඩ අඳුරන්ගේ ඒවා යනවා ඔක්කොම කර ඒවා හොයනවා බලනවා. කොමාරි ඉගෙන ගත්තේ මාස 3න් ඒ කාලෙදිම මාසනේ සති දෙකක් තුනක් ගිහිල්ලා යනකොට ආලෝක වඩලා ඔක්කොම ඉවරයි. ලබුගේ භාවනා. ඔයගොල්ලන් කිව්වේ නම් ඉතින් පෙර මොකක් හරි කියලා මෙන්න ඇති කියලා. කොහමරි තනියම දැන් මෙහෙටත් ආවා. මෙහෙටත් ආවට පස්සේ මම මෙහෙම වැඩුවා තනියම. සමහරක් දේවල් නොවන දන්නෙත් නෑ මං තනියම වඩනවා. වඩලා ඉවරලා කොහමරි දැන් මට අර හඳුර කිව්වේ මම ලෞකික කරගෙන ඉච්චා. ඊට පස්සේ මං ධර්මයටම මෙවිලා දන්න විදිහට මං දන්න විදිහට රාග ද්වේෂ නැති කර කර තමයි ධ්‍යාන වලට ගියේ. ඉතින් ඒ කියන්නේ ඒකත් තිබිලා තියෙන පොඩි ඉෆෙක්ට් එකක්. කොහොම හරි මට හැකියාවන් ගැන මම පස්සේ විස්තර කරන්න. අරූප දහන් වලටත් ගියා. ඊට පස්සේ දැන් ඒවා වෙනවා. ඊට පස්සේ වැඩට යනවා. ආය නතර වෙනවා. ඊට පස්සේ ආය වඩෙනවා. ඉතින් ওই වඩරපුවාම දැන් ඊට පස්සේ දැන් සොයනාංශික බණලා ඒවා මේවා කරලා දැන් තව ටිකක් කොන්ෆිඩන්ස්. ඊට පස්සේ මම තීරණය කරා හරි සවිතක්ක සවිචාර මම වඩලා නැහෙනි. හා හා ඒකත් කරන්න ඕනේ. හා හරි හරි කර්මසන්න. ඔව් එල් එක ගැහුවා දැන් ක්‍රිකට් ගහන්න ඕනේ කියලා හිතුවා. හරි දැන් ඊට පස්සේ මම ඔක්කොම පළවෙනි පාට මේ වැඩුවේ. පළවෙනි දවසේ මම නිවාඩුවක් දැම්මනේ සන්දනේ පටන් ගත්තේ. නිවාඩුවක් දැම්මේ දෙවෙනි සෙෂන් එකේදී මම ඒක හරියට ෆෙරාරි එකක් වගේ මම ඉස්සර ගියේ නිකන් ගියර් දාන එක හිතලා දාන්න ඕනේ මේ ෆස්ට් එකෙන් සෙකන්ඩ් එකට තර්ඩ් එකට ඔහම මේක එහෙමනේ බ්‍රස් ෆෙරාරි එකෙන් ගියා වගේ කොහොම හරි සෙකන්ඩ් සෙෂන් එකේ අන්තිමට වෙනකොට මේ මම චතුද්‍යානේ අමුතුම දෙයක් වුණා. එදා ස්පෙෂල් එකේ මං හිතන හාමුදුරන්ට කිව්වද මං දන්නේ යනින් ගමන් කියන්න කියන්න දන්නේ මේ මගේ ඒ ආව ලැමිනේටින් එක තියෙනවනේ මේ නිකන් ටියුබ් ලයිට් මෙච්චර ක්ලියර් මේ ෆෑෂිනේ නිකන් ප්ලාස්ටික් එකක් දාපු වගේ නිකන් පටලයක්. ඒ පටලෙ මෙහෙම එළියට ගැලවිලා ආවා. හා 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 ගැලවිලා ඇවිල්ලා අර
කර්මස්ථානය ළඟළඟම අලුකට්ටියට වඩන්න හින්දද ගොත ආපවර කටහඬ ඇහෙනකොටම මෙහෙම ඇවිලා හයි වුණා. ඒ ඊට අමතරව ඒ එකක් හරි ඊට පස්සේ එදාම සමාපත්තියට ගියා චතුර්ධ්‍යානි. මම ඒක වෙනම විස්තර කරන්න. ඊට පස්සේ මේ මට ස්වාමීන් වහන්සේ කිව්වේ දැන් කියනවනේ ඉතිපිසෝ භගවා කියනකොට මගේ සෙටල් වෙලා විතක්ක විචාර පීති සුඛ එක්ක සෙටල් වෙලා තියෙනවා. ඉතින් මම ඒකෙන් තීරණ කරනවා මේක තමයි ප්‍රථම ධ්‍යානය කියලා. ඔබතුමා මේ වෙලා තියෙන මේක ඔබතුමා දැන් කලින් වඩලා කය සුද්ධ වෙලා තියෙනවානේ. දැන් වඩලා කලින් මොකද ලෞකික එකක් හෝ වඩලා දැන් බුදුරජාණන් බුදුනාට පස්සේ ධර්මයේ දේශනා කරන කියන්නේ අර පරණ හිටපු ගෝලෙ ටික මේ ගුරුතුමාලාට. මොකද යාලේ වඩලා වඩලා ලෞකික හෝ සුද්ධ වෙලා තියෙනවා. මේක ගහපුවා ටක් ගාල මේකෙන් අර බොහොම ඉක්මනට වැඩෙනවානේ. ඔය අත්දැකීමක් තියෙනවා. ඔබතුමාගේ චතුර්ථ ධ්‍යාන අරූප දහනත් අරූප ආකාශය දැකලා තියෙනවා. ඔව්. ඉතින් මේක දැන් මේක අරකට වඩා බොහොම ලේසි. මොකද මේක හොඳ සොලිඩ් නේ. මේක මූලික ලක්ෂණ මේකෙන් අර සවිතක්කචා વિચાર කර්මස්ථාලියෙන් යන පුෂ් එක ඒක කොහෙවත් හම්බෙන්නේ නැහැ. දැන් මම ඉස්සර වඩලා තිබ්බට වැඩිය දැන් හම්බෙනේවා ක්‍රිස්ටල් ක්ලියර් ලොකුයි. අන්න ඒක වැඩි කියන්නේ මෙහෙමද අර මේ පෙට්‍රලි සුපර් පෙට්‍රලි වගේ. සුපර් පෙට්‍රලි වගේ. මේක සුපර් පෙට්‍රලි. ඒක මං කිව්වේ ෆෙරාරි එකයි නේ සාමාන්‍ය. අන්න හරි. ඔව් මේ මැනුවල් එකක් වගේ. මේක ඔටෝ. ඒක මොකද ලෞතර බුදුරේ දීපු දේශනාවන්නේ මේක අර නිකන් සාමාන්‍ය කෙනෙක් වගේ නෙමෙයි. ඉතින් අතසිය ඉක්මනට යන්න පුළුවන්. ඔව්. ඊට පස්සේ ඒ දෙක හැලුවාට ඊට පස්සේ දැන් මම ප්‍රීති සුඛ ඒකාග්‍රතා ප්‍රකට කරලා හරියට අපි මේ දැහන් ටික හරියට ඔබතුමා අරූපේ දෙට දක්වා ගිහිලා තියෙන දැහන් ටික ඊට පස්සේ හරි සමාපත්තිය කියපි නෑ සමාපත්තිය අධ්‍යක්ෂ තුන්වෙනි දැහනේ මට ඉස්සර තිබුණේ අර සුකේක හරි එනවා පොඩි පොඩි මදි මෙච්චර රවුමක් එන්නේ. ඒ සුදු නිල් පාට නිල් පාට නැත්නම් කොළ පාට නම් කොළ පාට එහෙම. දැන් මේකේ එහෙම නෙවෙයි මට හිතුවත් බිඳුවක් කරන්න පුළුවන්. මට ඕනනම් මෙච්චර ලොකු කරන්න පුළුවන් නැත්නම් විහිදුවන්න පුළුවන්. දැන් ඔබතුමා මේක හරහා කලින් වඩපු කසින ලොකු වැඩි කරන්න පුළුවන්. පුළුවන්. දැන් කසින වඩපු කතන්ද දැන් කිව්ව මට මතකයි. ඕ ඒ ටික ඒක එනවනේ වර්ණ ආරතන ඒකේ ඒක විහිදවන්නත් පුළුවන්. දැන් අලුත්ම වැඩේ වුණේ දැන් ඊයේ පෙරේද වෙනකොට දැන් ඊයේ ඉඳලා දැන් කය ඉස්සර දැකලා තිබුණේ නැහැ. කය සුදු කය. ඔව්. ආලෝකකය ලෞකිකයේ හින්දා දන්නේ මට ඒක දන්නේ නැතුනේ. මෙහෙන් තමයි හරියටම අල්ලුවේ. ආලෝකකය පුරුණු වුණා. පුරුණුනේ ඒක හරියට පන්සල් වල තියෙනවනේ මේ ග්ලෝබ් එකක් අර කණුව ගේට් කණු දෙකේ දාලා. ඒ තරමේ ලයිට් එක තමයි තියෙන්නේ. ඔළුවට ඔළුව දාලා මේ ටික තියෙනවා. ඒ අර ලයිට් එක දැම්මා වගේ ඩිම් ලයිට් එකක් තියෙනවා. ලයිට් එක දාලා එළියයි. ඔව් ආලෝකකය දකින්න ගන්නවා. තියෙනවා. දැන් ඒක දැන් චතුර් තුන්වෙනි ධ්‍යානයේන කලස් ටිකත් ඒ වගේ දැන් ඊයේ ඉඳලා යදයි ඒක ගන්න පුළුවන්. හා හා හා. කයට. හොඳයි. ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් අර ඊට පස්සේ ආකාශය ඒකත් පේනවා. ඊට පස්සේ ආයේ මට මේ අර අයි එක විතරක් කරලා උඩින් යන්න. කතාව තියෙන නැඹුතුමා ගොඩේ කන කලින් අත්දැකීම මේව ඔක්කොම එකතු කරලා මොකද කලින් තිබිච්ච අත්දැකීම වෙන මේකත් එකතු කරනවාම සම්පූර්ණ වැඩලා තියෙන බොහොම පිං ඉතින් මේකෙන් තමයි ක්ලියවට සවිතක්කචය ලේසි ක්ලියයි ලොකුයි එන ප්‍රතිඵල ලොකු ඒක තමයි බොහොම ෂාප් වේවා ෂාප් අන්න හරි ෂාප් හොඳයි බොහොම පිං එන හොඳයි අපි මතයා